සිතම්බරට දකිද්දී මට මුකුත් හිතාගන්න බැරුව ගියා, මට මුකුත් කියාගන්න බැරුව ගියා. මොකද මේ ගීතේ එක තැනක තියෙනවා දෑසින් දෑසට ලන්න බලයිමු කියලා. ඉතින් මට මේ අන්ධ තරුණයා දැක්කාම මං එතෙන්ට ගියේ. මම ඇත්තටම ගොළු වුණා. කොළපාට ටයි එක දාපු ගෑන ළමයි පෙලින් පෙලට එනවා සුදු පරවිරයනක් වගේ. මං එතෙන්දිම මගේ මේ නෝට් පොතේ ලියා ගන්නවා සුදු පරවිරයනසේ පියාසලා කුමරු කුමරියන් පෙලින් පෙලට එයි කියලා. සර් තමයි මේ සී මියුසික් බිස්නස් අයිඩියා එක අපිට දෙන්නේ. එදා ගණන් කරොත් මම විශ්‍රාම යන දවසේ මට විශ්‍රාම බඩු පුසුමුණක් නම් මෙපමණ මුදලයි මට ලැබෙන්නේ කියලා. නමුත් ඊට වැඩි මුදලක් අද සී මියුසික් කරා මට අද ලැබෙනවා. සාදරයෙන් පිළිගන්නවා සී මියුසික් ස්පොට්ලයිට් එපිසෝඩ් 242 රීමේක් ලොන්ජ් එකට සමගාමීව පැවැත්වෙන සී මියුසික් ඔෆිෂල් පොඩ්කාස්ට් එකේ තවත් එපිසෝඩ් එකකට. කලින් එපිසෝඩ් එක වගේ අපේ රීමේක් ලොන්ජ් වීඩියෝ සීරිස් එකේ ගීතයකට සමගාමීව අද අපේ පොඩ්කාස්ට් එකට අපි ආරාධනා කරලා තියෙනවා අපි කතා නොකරමු ගීතයේ පදරචකයා වන සුනිල් ධාරගමගේ ශූරින්. ඇත්තටම විශාල ගෞරවයක් අද ඔබතුමාව අපිට වැඩසටහනට සම්බන්ධ කරගන්න ලැබීම. අපි දන්නවා ගීත නිර්මාණ 100කට 200කට වගේ මේ ඔබතුමා පදරචනයෙන් දායක වෙලා තියෙනවා. මේ ඒ ගීත අතරින් ජනප්‍රිය ගීතයක් තමයි අපි කතා නොකරමු සිනා නොවීමු ගීතය. අපිට මේ ගීතය ප්‍රතිනිර්මාණය කරලා එතුමත් එක්ක පොඩි සංවාදයක් දාන ලැබීම ගැන ඇත්තටම මේ ඉතාමත්ම සතුටු වෙනවා. අයබෝන් කියලා පිළිගන්නවා සුනිල් ආගමගේ සර්. අයබෝන් සර්, අපි කතා නොකරමු ගීතය අවුරුදු ගානකට පස්සේ ආයෙත් ප්‍රතිනිර්මාණය වෙනවා 242 රීමේක් ලොන්ච් සී මියුසික් යුටියුබ් චැනල් එක හරහා කරන මේ වීඩියෝ සීරිස් එකේ. මේ සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා දැනටමත්. සර්ට මොන වගේද දැනෙන්නේ මේ අලුත් විදිහකට මලින් දතින් මේ ප්‍රතිනිර්මාණය වෙච්ච අලුතෙන් ගායනා වෙච්ච මේ ගීතය ගැන? මේ ගීතය ප්‍රථම වරට මේ කව සෝන් එක ප්‍රථම වරට දකිද්දී මට මුකුත් හිතාගන්න බැරුව ගියා, මට මුකුත් කියාගන්න බැරුව ගියා. මොකද මේ ගීතේ එක තැනක තියෙනවා දෑසින් දෑසට ලන්න බලයිමු කියලා. ඉතින් මට මේ අන්ධ තරුණයා දැක්කාම මං එතෙන්ට ගියේ. එතනට ගියාම මට හිතාගන්න බැරි වුණා මොහු ගායනා කළාට මොහුට දෑසින් දෑසට බලාගෙන බැහැනේ කියලා. ඒ නිසා මම ඇත්තටම ගොළු වුණා. මම කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ටික වෙලාවක් නිහඬව හිටියා. නිහඬව ඉඳලා මං හිතන්නේ විනාඩි 15ක් විතර සද්දයක් බද්දයක් නැතුව නිහඬව හිටියා. නිහඬව ඉඳලා තමයි නැවත අහන්න පටන් ගත්තේ මේ ගීතයේ මගේ පද රචනයත් එක්කලා මේ අලුත් ගායකයා, මේ තුරුණු ගායකයා ගායනා කරන අපූර්ව මං ඊට පස්සේ දැක්කා. ඉතින් අලුත් සංගීත නිර්මාණත් එක්කලා ඔහුගේ ගැයුම ඉතාම විශිෂ්ටයි. ඒ වගේම ඔහු වෙනත් ගායන ශිල්පීන් වගේ හැලහොල්මනක් නැතුව එක එල්ලේ ගායනා කිරීමත් මම ඒ තුළත් විශේෂත්වයක් දැක්කා. මොකද ඔහුගේ හැකියාවන් මත ඔහුට කළ හැකි උපරීමේ ඔහු විසින් කරලා තිබුණා. ඊට වැඩියමක් ඔහුට කරන්නට ඉඩක් නෑ කියලා තමයි මට හිතුනේ. ඉතින් ඇත්තටම මම මේ ගීතය හදී මම හරි සංවේදී වුණා. මොකද මුල් ගීතයට වඩා දෙවන ගීතය හදී, ඒ කියන්නේ මුල් ජානක වික්‍රමසිංහන් මේ ගීතය ගායනා කරද්දී මට ඒ සංවේදී බව ඇති වුණේ. ඒ ගීතය හදී ඒකේ තිවිච්ච රස භාවිතය, ඒ ගායන ජානකගේ ගායන ශෛලිය, ගුණදාස කපුගේ සූරින්ගේ තනු නිර්මාණය, ඒ සියල්ල මම මේ මුල් ගීතය හදී උකාගෙන තිබුණේ. නමුත් ඊට වැඩිය සංවේදී තැනකට මේ ගීතය මාවගෙන ගියා. මේ ගීත දෙකම අලුත් ගීතයක්, ඒ කියන්නේ කවර්ෂන් එකත් ඒ මුල් ගීතයත් මම දෙකම ඉතා ආදරයෙන් මේ වෙලඳ ගන්නවා. මොකද ඒ ගීත දෙකම වෙනස් ආරවල් දෙකක් වුණාට එකම පද රචනය මගේ පද රචනය. අපි මේ මතක් කරමු සර් ඒ මුල් ගීතය නිර්මාණය වෙච්ච ආකාරයත්. මේ මම හිතන්නේ දැන් අවුරුදු 30ක් 40ක් වෙනවා අපි කතා කරමු ගීතය මුලින්ම ගුවන් විදුලියේ ප්‍රචාරය වෙලා. ඔව්, අවුරුදු 40කට ආසන්නයි
මේ ගීතය ලියාගන්න මාව ජානක වික්‍රමසිංහ හොයාගෙන එන්නේ පොළොන්නරුවේ ඉඳලා මඩකලපුවේ කෝච්චියේ, පාන්දර කෝච්චිය නැගලා කොළඹ ඇවිල්ලා කොළඹින් නුගේගොඩ මාර්ගම පිළියන්දල ඔය සුපර් මාකට් හැම එකම බලලා තුණා මාව හොයාගන්න. අන්තිමට තමයි ඔහු පිළියන්දල සුපර් මාකට් එකට එන්නේ. මගේ වෙලන්සලත් තුණා එතනට එනකොට අර දාඩිය මුගුරු දාගෙන අති මුණින් දාගෙන ආපු තරුණයා දැක්කාම මට ඇත්තටම හොඳ ගීතයක් ලියුමේ අවශ්‍යතාවයක් තිබුණා. ඔහු එක්කලා කතිකාවයේ දිලා ඉන්නකොට ඔහු අර මඩකලපුව දුම්රියේ ආපු කතන්දරයේ කියනකොට මගේ හිත එකපාරටම ගියේ මඩකලපුව පොල්ලගා කිරිම් මණ්ඩලේ කාර්යාලයට. මොකද මම එතකොට වැඩ කරේ සේවය කරේ පොල්ලගා කිරිම් මණ්ඩලේ. මට ගිය අලුතම රැකියාවට හදිස්සියෙම යන්නට සිද්ධුණා විමර්ශන කටයුත්තකට මඩකලපුවට. ඒ ගියාම තමයි මේ අපි කතා නොකරීම ගීතයේ ප්‍රස්තුතිය, අනුභූතිය, අත්දැකීම මට ලැබෙන්නේ. එතෙන්දී මම ගියාම තමයි මට දැනුනේ මේ විමර්ශනය මම කොහොමද කරන්නේ කියලා. මොකද විශාල දමිළ ප්‍රජාවක් ඉන්න ප්‍රදේශයක වැඩිපුරම දමිළ කතා කරන කොටසක් මේ කාර්යාලෙත් ඉන්න. එතකොට මං හරි අසරණ වුණා. මට මේ තත්ත්වය උදා වෙයි කියලා මම හිතුවේ නැහැ. නමුත් මගේ මිත්‍රයා ගණක අධිකාරියවරයා හිටපු මම මයිල්ගෙන් අහනවා මේ ප්‍රශ්න මට දැන් දෙමළ කතා කරන්න බෑ. මට දැනෙනවා මේ කාර්යාලයේ වැඩිපුරම ඉන්නේ දමිළ ජාතිකයෝ. ඒක නිසා මම මේ වැඩේ බොහොම බරපතලයි මයිල්, මම කොහොමද කරන්නේ කියලා. ඒ ගමන මේ ගණක අධිවරයා කියනවා මේකේ ලිපිගොනු ටික නම් තියෙන්නේ නිර්මලාගාව. නිර්මලා දමිළ යුවතියක්, ඇයට දමිළ හැර සිංහලෝ ඉංග්‍රීසි කතා කළ නොහැකිය කියලා. ඒ වුණාට ඔයා ගිහිල්ලා ලිපිගොනු ටික ඉල්ලගන්නු කියලා ඔහු මහිල් මට වචන දමිළ වචන දෙකක් පුරුදු කරනවා. ඒ ගමන මට කියනවා මහිල් නිර්මලාගාවට ගිහිල්ලා හඬ ඔයා පාලිරිකි කියලා. මං ගිහිල්ලා පාලිරිකි කියලා නිර්මලාගෙන් අහනවා. නිර්මලා මූණ කළු කරගෙන මං දිහා රවලා බලපු හැටි මට තාම මතකයි. නමුත් මං ඊට පස්සේ තේරුම් ගන්නවා මහිල් මට විහිළුවක් කරලා තියෙන්නේ. මං මහිල්ට ඇවිල්ලා කියනවා මොකද්ද මහිල් ඔයා කරේ, මං නිර්මලාගෙන් අහපු හැටි නිර්මලා මං දිහා රවලා බැලුවා, මූණත් කළු වෙලා ළමයාගේ අර තීච සෞම්‍ය ගති ඔක්කොම මැකිලා ගිහිල්ලා ඔයා මොකක් හරි දෙයක් තමයි මට අහන්න කිව්වේ කියලා. ඊට පස්සේ මේ ළඟ හිටියා සෙල්ලදොරේ කියලා මේ කාර්යාල සේවකේ, ඔහු කියන සර් ඔයා ගිහිල්ලා ඇව්වේ කිරි තියෙනවද කියලානේ නිර්මලාගෙන්. ඉතින් මං ඇත්තටම හරි ලැජ්ජාවට පත් වුණා. මහිල්ලේ ගමන කියනවා ඔයාටම අඩුවෙන්න කියලා තියෙන්නේ, ඔයාට අහන්න තුනේ තනපාලිරිකි කියලා. තනපාලිරිකි කියන්නේ තන කිරි තියෙනවද කියලා අහන්නේ. ඒක ඇහුවනම් එහෙම නිර්මලාගෙන් ගුටිත් කාලයි මට මඩකලපුවෙන් එන්න වෙන්නේ. හැබැයි ඊට පස්සේ හරි සුහදව මේ විමර්ශන කටයුතු මම නිර්මලත් එක්ක සිදු කළා. අපි දෙන්න ඇත්තටම ඒ සති දෙක තුල එක්ක ඒක සහෝදර බැම්මක්ද ප්‍රේමණීය බැම්මක්ද කියන්න බැරි තරමට අපි දෙන්න ළඟින් ඇසුරු කරා. මම ඉස්සෙල්ලාම කෝලිගෝවිලකට යන්නේ නිර්මලත් එක්කලා මඩකලපුවේදී. ඒ වගේම තමයි ඇය ඉස්සෙල්ලම පන්සලකට යන්නේ මාත් එක්කලා මඩකලපුවේදී. ඉතින් ඊට පස්සේ දවසක අපි මේ සති දෙක ඇතුළත ලොකු දේවල් ටිකක් සිද්ධ වුණා. මොකද අපි නිර්මලත් බොහොම තරුණ වයසේ හිටියේ, මමත් තරුණ වයසේ හිටියේ. අපි දෙන්න ඉතින් මේ හවස කාර්යාලය ඉවර වෙලා කල්ලඩි පාලම උඩට ගියා අර සින්දු කියන මාළුව බලන්න. සින්දු කියන මාළුව බලන්න ගිය වෙලාවේ මම නිර්මලාගෙන් අහනවා අපි එකතු වෙන්න උනොත් කොහොමද කරන්න කියලා. හිටා එහෙම දෙයක් වෙයිද කියලා. ඒ ගමන නිර්මලා කියනවා අපි කතා නොකර ඉමු අප්පා. ඒ වගේ අර කැඩිච්ච දෙමළෙන් එහෙම කිව්වා. ඒක තමයි ඒ සංසිද්ධිය තමයි ජානක වික්‍රමසිංහ ඇවිල්ලා මඩකළු පුදුම්රෙන් ආවයි කියනකොට මගේ හිතේ අලුතෙන් නැවත නැවත මතක් වෙන්න පටන් ගත්තේ නිර්මලා කියපු අපි කතා නොකර ඉමු අප්පා. ඒ කතාව තමයි මට මතක් වෙලා මේ ගීතය ලියන්න පටන් ගත්තේ. ඒ ගීතයට හොඳ තනුවක් නිර්මාණය කළා ගුණදාස කපුගේ සූරීන්. ඒ වගේම හොඳ විශිෂ්ට ගායනයක් ඉදිරිපත් කළා
ජානක වික්‍රමසිංහ. ඉතාත්ම රසවත් මේ කතාවක් වුණා. අපි කතානගරමු ගීතේ මේ කොහොමද හැදුනේ කියලා අහපු එක. මං හිතන්නේ ස මේ ෆේස්බුක් එකේ එහෙම ඔකට ගැන සටහනක් දාලා තිබ්බා. හැබැයි මේ ඊට වඩා සෑහෙන දෙයක් අද ස දැන් මේ අහපු වෙලාවේ කතා කරා. මේ ඕකත් එක්ක ස මේ වගේ රසබර මතකයන් එක්ක ගීත ස හදලා තියෙනවා. දැන් අපි දන්නවා දැන් මේ ගීතය වගේම ඔබ මා හමු වුණ දීර්ඝනේශූරීන්ට ගායනා කරපු ගීතය. එතකොට සී මියුසික් එක වැඩිම බැනුම් අහපු සින්දුව කවිය ඔබ දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරපු ගීතය සහ අපි මේ රෝහණ වීරසිංහයන්ගේ ගීත ඇල්බමේට ප්‍රතිනිර්මාණය වුණා මේ ගීතය. ඒ වගේම පුරපෝය හඳට රාත්‍රිය වී සුදු පරවිර ඇනසේ ප්‍රේමය කිමැයි කියා දුන් ඔබ පෙම් කරන ඔබේ කුමාරී පිය සටහන් මේ වගේ ගීත 100ක් 200ක් මේ ස පද රචනයෙන් දායක වෙලා තියෙනවා ඇත්තටම 2000ට කලින්. හැබැයි ස වගේම සගේ සමකාලීනයෙන් ගොඩ දෙන 2000ට පස්සේ කාලෙදී මේ ගීපද රචනය ගීපද රචනයෙන් තනු නිර්මාණවලින් නිර්මාණකරණයෙන් බැහැර වෙනවා. ඇයි මේ දේ උනේ කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ස මොකද්ද දෙන උත්තරේ? අපේ මුල් යුගය අපි ගීත රචනයට ප්‍රවිෂ්ට වෙන යුගයේ අපි ඇත්තටම ගීත ලිව්වේ තම තමන්ගේ ආත්ම තෘප්තිය සඳහා. එහෙම දැන් සුනිල් ඉදිරිසිංහට හරි ප්‍රියා සූර්යසේන්ට හරි ගුණදාස කපුගේ සුරින්ට හරි අපි ගීතයක් ලිව්වේ ඔවුන්ගේ හඬින් මේ ප්‍රතිනිර්මාණය වෙලා එන එක අහන්ඩ. අපි ඇත්තටම මේ කාලේ ගීත රචකයෝ කියලා කිසි කෙනෙක් දන්නෙත් නෑ, උඟ දෙනෙක් අපි අඳුරන්නෙත් නෑ. අපිත් අර ශ්‍රාවකයෝ වගේ ගීතේ ඒ ගීත අහන්ඩ තමයි අපේ ලොකුම උවමනාව තිබුණේ. නමුත් 2000 විතර වෙනකොට සංගීත කර්මාන්තයක් ඇටියට ලෝකෙ ප්‍රවණතාවයක් ඇති වෙනවා. ඒක මේ ශ්‍රී ලංකාව තුලත් ඇති වෙනවා. ඒ සංගීත ප්‍රවණතාවේ ඒ කර්මාන්තය තුළ කිසියම් මිලක් වටිනාකමක් මේ ගීතවලට ඇති වෙනවා. ඒ ගීතේ වටිනාකමත් එක්කලා කිසියම් පිරිස් ගායන ශිල්පීන් ප්‍රසංග වේදිකාවල ඒ වගේ තැන්වලදී ඔවුන් කිසියම් මුදලකට ඒ වටිනාකම අලෙවි කරනවා. නමුත් ගීත රචකයෝ හැටියට සංගීත රචකයෝ හැටියට අපිට එහෙම අලෙවි කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහෙම පුරුද්දක් අපි තුල තිබුණේ නැහැ. ඒක නිසා මගේ પરම්පරාව ටික ටික මේ ගීත රචනෙන් සංගීත රචනෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගත්තා. ඒකට තවත් හේතුවක් තියෙනවා. 2000 වෙනකොට මං හිතන්නේ මේ කැසට් කර්මාන්තය CD කර්මාන්තය එක්තරා විදියකට පසුබෑමකට ලක් වෙනවා. ඊට පස්සේ ඇති වෙන්නේ YouTube බරා ඒ වගේ දේවල් වලින් ගීත නිර්මාණ වෙලා අහන තැනකට අපිපත් වෙනවා. ඒ අලුත් ප්‍රවණතාවයේ අපිට නිකන් නොතේරෙන දෙයක් වුණා. ඒ කියන්නේ YouTube එකේම අපිට හිතා ගන්නවත් බෑ මේක මොකක්ද කියන්නේ කියලා. ඒ පසු කාලීනව අවුරුදු ගාණක් ගිහිල්ලත් YouTube එක කියන්නේ මොකද්ද? මේකේ මුදල් උපයන්නේ කොහොමද? මේකට ගීතයක් යොමු කරන්නේ කොහොමද? මේ කිසිම දෙයක් ගැන අපිට හසරක දැනුමක් තිබුණේ නැහැ. ඉතින් මේක නිසා තමයි අපි මෙතනින් ඈත් වෙන්නට ඇත්තේ. ඉස්සර අර ගුවන්විදුලිය සරලගී කරනකොට කැසට් වලට CD වලට ගීත පටිගත වෙනකොට අපි ඒ තැන් වලට ගිහිල්ලා ඒවා බලාගෙන ඉඳලා අපේ සහෝදර සංගමයත් එක්කලා ඒවැ පුදුම සතුටක් වින්දා. නමුත් ඒ සතුටත් අපෙන් ඈත් වුණා මේ 2000 විතර පස්සේ. ඒකට හේතුව තමයි ඇත්තටම ඒ පටිගීත ගුවන්විදුලියෙමත් මේකෙන් ඈත් වුණා. ගුවන්විදුලිය ගීත පටිගත වුණේම නැහැ. ඒක නිසා අපි ටික ටික ඒවයින් ඈත් වෙන්න බැලුවා. ඉබේම ඇත්තටම ඈත් වුණා. ඉතින් මෙතනදී පසු කාලීනව අපිට දැනෙන්න පටන් ගත්තා මේ ගීතවලට ලොකු ඉල්ලුමක් තියෙන විදිය. දැන් අපි 70, 80, 90 ගණන් වල ගීත ලියලා ඒ රසික ප්‍රසාදය දිනාගත්තා වගේම ඒ ඊට අමතරව විශාල ලෝ පුරාම ප්‍රචලිත වෙන දෙයක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ ගැන පසු කාලීනව තමයි අපි හොයන්න ගත්තේ. අමාරුවෙන් හරි නොතේරි අර පොඩි ළමයි ඕඩි පොත කියවනවා වගේ යන්තම් YouTube ගැන
ගියවන්න පටන් ගත්තා. එතෙන්දි තමයි මට රන්ඩු පෙරරා කියන මේ තරුණයා මුණ ගැහෙන්නේ. ඔහුගෙන් තමයි මම YouTube එක ගැන සහ මේ ගීතවලට තියෙන ප්‍රතිලාභ වගේම ලෝකයේ පුරා තියෙන ඉල්ලුම දැනගත්තේ මං ඔහුගෙන්. එතන ඉඳලා මම මේ ගැන හොයන්න පටන් ගත්තා. ඇත්තටම ඒ සෙවිල්ලේ දැන් ඒ කාරණයට එකතු කරනවා නම් දැන් සර්ත් එක්ක අපි නිතරම කතා වෙන දෙයක් තමයි සර්ලා ගොඩක් වෙලාවට දන්නේ නැහැ කවුද මේ නිර්මාණ අහන්නේ, කොච්චර ප්‍රමාණයක් මේ නිර්මාණ අහනවද කියන එක. දැන් සී මියුසික් ආරම්භක සමාජිකයෙක් විදිහට සර් දන්නවා සර්ගේ ඔබම හමුවන මේ දියුර්ගනේසයට හදපු මේ සින්දුව අපේ ගීත 25000ක් වෙච්ච සී මියුසික් කැටලොග් එකේ ඉහළින් වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් තියෙන ගීතයක් වශයෙන් මේ අපේ ගීත ලයිස්තුවේ අඩංගු වෙනවා. ඒ වගේම දැන් සර්ලාගේ මේ ගීත පරණයි, මේක අවුරුදු 20ක් 30ක් 40ක් මම හිතන්නේ සර්ගේ පළවෙනි ගීතය මේ රචනා කළා දැන් අවුරුදු 50ක් 50ත් පැනලා දැන් මේ. එතකොට මෙහෙම අවුරුදු 30ක් 40ක් 50ක් ගිහිල්ලා තාම මේ ගීතවලට ලොකු රසික ප්‍රතිචාරයක් තියෙනවා කියන එක මේ අපි දකිනවා. සහ ඒ රසික ප්‍රතිචාරය දැන් මේ ගොඩ දෙනෙක් මේක YouTube සහ මේ වෙනත් ඩිජිටල් ප්ලට්ෆෝම්ස් ඔස්සේ රස විඳිනකොට මේක හරහාසයට කතුරු භාගයක් ලැබෙනවා. කතුරු භාගයක් ලැබෙනවා සහ සමහර විට සර්ට හිතෙන්න පුළුවන් මේ ගීතවලට හිටපු නැති රසික පිරිසක් අද ඉන්නවා කියන එක. සමහරලාට සර් මේ YouTube එකේ ගිහිල්ලා බැලුවම සමහර ගීතවලට දෙම කවුද කියලා දන්නේ මිලියන ගණනින් views තියෙනවා. අලුතෙන් අලුත් ශිල්පීන් ඇවිල්ලා සර්ගේ ගීතවලට තවමත් cover versions කරනවා. ඒ කියන්නේ අවසරයක් ඇතුව හෝ නැතුව හෝ cover versions කරලා තියෙනවා. සර් නිර්මාණකරණයෙන් 2000න් පස්සේ ඈත් වුණා, තවමත් සර් ඒ හදපු ගීත තවමත් රසිකයන් අතරේ ජනප්‍රිය වීම තිබීම ගැන සර් කොහොමද දකින්නේ? සර් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණාද මේ නිර්මාණ කරනකොට? නෑ, කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ. දැන් 2000 අපි මේ මේකෙන් ඈත් ක්‍රමයෙන් ඈත් වෙනකොට අපි හිතුවේ අර ඉස්සර ගුවන්විදුලියේ ප්‍රචාරය වෙලා ගුවන්විදුලිය අහන සීමිත පිරිසක් අතර මේ ගීත ගියා. කැසට් සහ CD ප්‍රවණතාවය ඇවිල්ලා ඒකත් කැසට් මිලදී ගන්න සහ CD මිලදී ගන්න පිරිස අතර විතරයි මේක ප්‍රචලිත වුණේ. නමුත් පසුකාලීනව තමයි අපි දැනගත්තේ මේ YouTube එක හරහා ලෝකේම සිටින අය මේකට අනුගත වෙනවයි කියලා. ඒකත් එක්කලා බලනකොට හොයලා බලනකොට 2009 විතර ඉඳලාම අපේ ගීත කිසියම් මංකොල්ලකාරයෝ පිරිසක් කිව්වොත් වැරදි නැහැ අපේ ගීත අරගෙන අපේ නම් විකුණලා අපේ පද රචනාවල් ආවලාගේ තනු රචන ආවලාගේ කියලා එහෙම දාලා ඔවුන් YouTube හරහා මුදල් මංකොල්ලයක් කරමින් තිබුණා. ඒකත් අපිට පහ වුණේ පෙරහැර ගියාට පස්සේ වගේ කියලා තමයි ඒ කාලේ හිතුනේ. ඒකත් දැනගත්තත් ඒකට කරන්න දෙයක් අපිට තිබුණේ නැහැ. නමුත් සී මියුසික් එක පටන් ගැනීමේදී එහි ආරම්භක සමාජිකයෙක් හැටියට මටත් දායක වෙන්න ලැබුණා. එයින් පසුව එන ප්‍රතිචාරත් එක්කලා ලෝකේ පුරා හිටින ගීත රස විඳින්නන් මේ සඳහා දක්වන අනුග්‍රහය දිහා බැලුවාම ලොකු අර ගුවන්විදුලියෙන් ප්‍රචාරයලා ගීත අහනවට වඩා, එහෙම නැත්නම් රූපවාහිනියෙන් ගීත අහනවට වඩා, කැසට් සහ CD වලින් ගීත අහනවට වඩා පිරිසක් මේ YouTube එක හරහා ඒ එක එක ප්ලැට්ෆෝම් වල ඒ අහන ගීත ප්‍රමාණය, ගීත අහන ප්‍රමාණය සහ රසික ප්‍රමාණය ඉතා විශාල බව අපිට දැනගන්නට ලැබුණා. ඒ වගේම තමයි සී මියුසික් කරා මං ඇත්තටම මම රජයේ රැකියාවක් කරලා විශ්‍රාම වටපිට ලබන කෙනෙක් නෙමෙයි. හැමදාම හිටියේ රජයේ ස්ථාපිත කරපු මණ්ඩලවල, එහෙම නැත්නම් සංස්ථාවල. ඉතින් ඒවා තිබුණේ අර්ථසාධක අරමුදලක්. ඒක රැකියාව කරලා ගෙදර යනකොට ඒ අර්ථසාධක අරමුදල අරගෙන ගිහිල්ලා මොන හරි ගෙවල් හදලා හරි ඒවා කරනකොට ඒ සල්ලි ටික ඉවර වෙනවා. නමුත් YouTube එක හරහා මේ සී මියුසික් කරා මට අද එදා ගණන් කරොත් මම විශ්‍රාම යන දවසේ මට විශ්‍රාම බඩු සුමුණක් නම් මෙපමණ මුදලයි මට ලැබෙන්නේ කියලා. නමුත් ඊට වැඩි මුදලක්
අද සීමියසික් කරා මට අද ලැබෙනවා. හරි ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නට මේ සීමියසික් අපිට මග පාදා දුන්නයි කියන එක මගේ හිතේ හැමතිස්සෙම තියෙනවා. ඒ මුදල් එකතු වෙලා සමහර දැන් අවංකවම කියනවා නම් මගේ අම්මාගේ මරණේ කටයුතු සියල්ලම කරේ මේ සීමියසිකෙන් එකතු වෙච්ච මුදලි. ඒක මං හිතන්නේ ප්‍රතිහාරයක්. අපි කවදාවත් හිතමු නැති, කවදාවත් බලාපොරොත්තු නැති, බලාපොරොත්තු වෙච්ච නැති තැනකට අපි යොගිනිච්චා. ඒකට ඇත්තටම දායක වෙච්ච ආචාර්ය රෝහණ වීරසිංහයන්ට, රෝහණ වීරසිංහගේ පුතුන් දෙපළට සහ රොණ්ඩ පෙරරට මම ස්තුතිය කියනට වඩා අපේ ආගමේ හැටියට මේ පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ. බොහොම ස්තුතියි සර්. මේ සර්ගෙම්ම ඔය වගේ ප්‍රශංසාවක් අහන්න ලැබෙන ඇත්තට අපිට සන්තෝසයි. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා අපේ පැත්තෙන් සීමියසික් ආරම්භය ගැන කියන්න. මොකද දැන් සර් දන්නවා ඒ දවස්වල රෝහණ සර්ගේ ගීත කළමනාකරණය කරනකොට තමයි එක්තරා අවස්ථාවකදී මේතර ආයතනයකදී සර්ව හම්බ වෙන්නේ. එතකොට මම ඇත්තටම මේ සුනිල් ආරගමගේ මේ සර් නමින් අඳුන්වලා දුන්නට සර් මොනවද කරලා තියෙන නිර්මාණ කියලාවත් මේ මම දැනගෙන හිටියේ නැහැ. ඒ අතර අපි සංවාදයකට ඇවිල්ලා සහ මේ වගේ වැඩපිළිවෙලක් මෙන්න මෙහෙම සමාජ මාධ්‍යවල සර්ලගේ ගීත තාමත් අහනවා. මේ YouTube වල මෙන්න සර්ලගේ සින්දු මෙන්න එක එක channel upload කරලා තියෙන මේ සංවාදය ඇති වුණාම ඇත්තටම සර් තමයි මේ C music business idea එක අපිට දෙන්නේ. මම ඇත්තටම දැන් රෝහණ වීරසිංහන්ගේ ගීත කළමනාකරණය කරගෙන හිටියේ. එතකොට සරත් දියල්විස්ස එහෙම කතා කරලා තිබ්බා. මම ගොඩක් දැක්කේ මේක අපේ ලංකාවේ තිබ්බ ඉස්සර music label තිබ්බා, කැසට් සමාගම් තිබ්බා. මේවා තමයි තාමත් ලංකාවේ මේ දෙයක් කරන්න පුළුවන්. මේගොල්ලන්ට තමයි මේ සින්දුවල මේ අයිතියක් තියෙනවා නම් තිබ්බේ. මම දැක්කේ ඒ කැසට් ලේබල මේ මියුසික් කම්පැනි එක තමයි මම දැක්කේ. සහ මට තිබ්බේ ඒ වගේ පසුබිමක්. හැබැයි සර් තමයි මට පැහැදිලි කරලා දුන්නේ, පුතා ඇත්තටම ලංකාවේ මේ චරිතය ඉන්නවා ඔය කිසිම ලේබලයක් හෝ කිසිම මේ මියුසික් කම්පැනි එකට වඩා තනි පුද්ගලයෙක් මීට වඩා වටින කියන එක. එතකොට තමයි සර් මට නම් ටිකක් ලියලා දෙන්නේ. මෙන්න මේ නම් ටික බලන්න පුතා, මේ ඔයා කරන්න හදන එක මෙතන තියෙනවා කියන එක. ඉතින් එතනින් තමයි ඇත්තටම මම සර් ඕකට වචනයක් දෙන්නේ නැහැ. දැන් අපි සී මියුසික් කියන්නේ මියුසික් පබ්ලිෂින් ප්‍රකාශක සමාගමක්. සර් ප්‍රකාශන සමාගමක් කියන දේ නෙමෙයි කියන්නේ. සර් මේකේ මෙතන තියෙන අවශ්‍යතාවය සහ මෙන්න මේගොල්ලොත් එක්ක තමයි වැඩ කරන්න ඕනේ කියන ඒ මඟ පෙන්වීම එතන ලබා දෙනවා. ඒක බොහොම අමුතු විදිහකට ඒක කැරකිලා ඇවිල්ලා අන්තිමට සී මියුසික් දක්වා සංවර්ධනය වෙනවා. ඇත්තටම මේ ඒක විශේෂයෙන් කියන්න ඕන කාරණයක්. ඕකත් එක්ක සර් ඇත්තටම දැන් සී මියුසික් අපේ ගීත දැනට මේ වෙද්දී 25,000ක් පමණ ගීත ප්‍රමාණයක් අපිත් එක්ක ලියාපදිංචි වෙලා ඉන්නවා, සමාජිකයන් 100 දෙනෙක් වගේ. ඒ අතරින් රෝහණ වීරසිංහයන්ට ගීත 5,000ක් 6,000ක් වගේ තියෙන. ඒ වගේම තවත් ඒ වගේ විශාල ගීත නිර්මාණය වුණා කරුණාත් අබේසේකර යන්නතින්. එතුමත් ගීත 4,000ක් 5,000ක් වගේ සමාජීයටත් වැඩි ඇති මේ ලියලා අපි අතරින් නැති වෙලත් දැන් අවුරුදු 40ක් විතර වෙනවා. දැන් සර් මේ වගේ තනු නිර්මාපකයෝ එක්ක තමයි සර් වැඩ කරේ. එතකොට මේ කාලේ මේ සින්දු හැදිච්ච ඒ පරිසරය කොයි වගේද? මොකද දැන් අද අපිට මේ වගේ නිර්මාණ හැදෙන පරිසරයක් දකින්නේ නැහැ. මොකද අද අපි දකිනවා අපි නිර්මාණයක් කරන්න ගියත් සින්දුවක් හැදෙන්න එක සින්දුවක් හැදෙන්න මාස 3-4ක් යනවා. වීඩියෝ එකක් තාවම සමල්ලාට මේ ගීත හැදිලා මේ එළියට දාගන්න බැරුව ගොඩක් කල් තියෙනවා. හැබැයි අපි දකිනවා සර්ලගේ ජෙනරේෂන් එකේ මේ එකලංග ගීත විශාල ප්‍රමාණයක් මේ නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. සහ ඒව එක පැත්තකින් ගත්තම පද රචනය තනු නිර්මාණයේ පැත්තෙන් ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් ඉහළයි. මේ කාලේ මේ ගීත හැදිච්ච මේ වටපිටාව කොයි වගේ තිබ්බේ? ඌරන්ර ඔබේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඉස්සෙල්ලා මට අර අපි කලින් කතා වෙච්ච
සීමසික් බීවීමට මගේ කිසියම් දායකත්වයක් තියෙනවා කියලා ඔබ කිව්වනේ. ඊට පෙර මට හරියට වුවමනාවක් තිබුණා මේ YouTube එක හරහා ඔය කියන කාර්යය කරන්නට. මං ඉතින් ලක්ෂිරිහේ වගේ කියලා තව ඔබ වගේම තරුණෙක් එක්කලා මේ වැඩේ කරන්නට සූදානම් වුණා. නමුත් මම හිටිය තැනවත් ඊට පසුබිමවත් හැදුනේ නැහැ. ඊට පස්සේ තමයි මට ඔබ මුණ ගැහෙන්නේ. එතන ඉඳලා අපි දෙන්න කතා කරලා මම නම් ටිකක් දෙනවා මේ කට්ටිය මේ 10 දෙනෙක් හිටියොත් ඇති අපි මේකෙන් පටන් ගමු කියලා. ඒක තමයි මං හිතන්නේ මේ වැඩි වර්ධනය වුණේ මෙතෙන්ට ආවේ. දැන් මං එන්නම් ඔබ කියන ප්‍රශ්නෙට. අපි ඉස්සර පද රචනා ලිව්වාම කට්ටියත් එක්ක මුණ ගැහෙනවා. කුලරත්න ආර්යවංශ, මම, බන්දුල නානායක කරවසම්, කුමාරදාස සබුදාන්ත්‍රි, වසන්ත කුමාර කොබෝක, මේ අය තමයි වැඩිපුරම මුණ ගැහෙන්නේ. රෝහණත් එක්කලා එකහු වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහන් එක්කලා. ඉතින් සමහර දාට සින්දු 3-4 එක දිගට අපි නිර්මාණය කරනවා. සමහර දාට මගේ එකක් වෙන්න පුළුවන්. සමහර දාට වෙන කෙනෙකු එකක් වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකහු වෙනවා. සින්දුව ගායනා කරන කෙනෙක් ඉන්නවා. ඊට අමතරව තව ගීත අහන ගීත රසිකයෝ, තව නිර්මාණ ශිල්පියෝ ඔක්කොම එකහු වෙනවා. ඉතින් මට මතක් වෙන ලක්ෂණ නිජේසේකර, ඔය හැමදාම හැම දෙයකටම දායක වෙච්ච පුද්ගලයෙක්. ඉතින් ඔහු අද ජීවතුන් අතර නැහැ. නමුත් ඔහු ඒ මුල් කාලේ ගීත නිර්මාණ කරන්නේ කොතනද? එතන ලක්ෂණ තිටියා. ඉතින් අපි එක්කව වෙලා ඉතින් හරිම හොඳ සැඳෑවල් ගෙවලා තියෙනවා මේ ගීත 3-4 නිර්මාණය කරන්න. හිටපු හැටිය අපි කට්ටියම එකතු වෙලා කොහේ හරි ඈත දුරකට යනවා. දැන් මට මතකයි රාත්‍රී වී ගීතය නිර්මාණය වුණේ අකුරැස්සේ තේවත්තක මංගලා වගේ ඉඳලා. ඒ වගේ අපි තැන් තැන්වල මේ එහෙම කරලා තියෙනවා. ඒ වගේම තමයි පුදුම ආසාවක් තිබුණේ ගීත පටිගත කරනවා. දැන් ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ සරලගී කියලා අපි කිව්වම පටිගත කරයි කියලා. අපේ එන්න උණක් තිබුණා ඒ සින්දු ටිකම ආයේ ගෝල් ෆේස් ෆිට්ටනිට ගිහිල්ලා සර්පිනාවත් එක්කලා ආයේ කියනවා ඒවා. අර පටිගත කරලා තියෙන්නේ. නමුත් අර ඒ තරමට අපි තුල පුදුම ආශාවක් ආදරයක් මේ ගීත කෙරෙහි තිබුණා. ඒක තමයි රන්රු මේ නිර්මාණ බිහි වෙන්න හේතු වුණේ. අනිත් එක අපේ තියෙන සහෝදර බැඳීම. එකට එකහු වෙලා තමයි ඔක්කොම කරන්නේ. ප්ලේන් ටියක් බිබි. ඉතින් එක ප්ලේන් ටිය දෙන්න බොන සමහරලාට. මොකද සල්ලිත් නැහැ ඒ තරම්. දැන් සර් එතන සර් කිව්ව දෙයෙන් විශේෂ දෙයක් මේ මට තේරුණා. සර් ලියපු ඒවා කියලා පදරචනාවන් ලියාගෙන යනවා එදා හම්බ වෙන්න. ඒ කියන්නේ මේ සර්ගේ ගොඩක් මේ ගීත නිර්මාණ සර්ගේ පදරචනයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඔව්. මම මේ පූර්ව නිර්මිත තනුවලට ලියන්න හරිම උරයි. ගීත දෙක තුනක් ලියලා තියෙනවා. හැබැයි මගේ පළවෙනි තනුවකට පද රචනා කරපු පළවෙනි ගීතය තමයි සුජාත දත්තනායක මහත්මියගේ පෙම්වත තරහවලා කියන ගීතය. මේක මට ලැබෙන්නේ සුජාතක්කාගේ අම්මා ටවර් හෝල් ගායිකාවක් ඇටියට රොඩි කෙල්ල කියන ටීටර් එකට කියපු ගීතයක් ඇටියට. මේක මට ලැබෙන පද රචනාව පුල්ස් කැප්පිටු 13ක තිබුණේ. එතනින් එක කොටහක් තෝරගෙන තමයි මම මේ ගීතේ ලියන්නේ. ඉතින් ඒ වගේ ලියන්න බැරිමත් නැහැ. නමුත් අර මගේ තියෙන පද රචනා භාෂා භාවිතයත් එක්කලා මට එහෙම පූර්ව නිර්මිත තනුවකට අනුගත වෙන්න හිතෙන්නෙම නැහැ. මොකද මගේ ස්වාධීන වචන තමයි එන්නේ. ඉතින් මම ලියන එක බොහෝ වෙලාවට මේ 4 පද 2 පද ගීත නෙමෙයි. හුඟක් වෙලාවට කැඩි කැඩි යන කිසිම ඇත්තටම නිකන් අර කාව්‍ය චාරයකට නැති නිසඳස් වගේ ගීත තමයි මම හුඟක් කරලා ලියලා තියෙන්නේ. මම හිතන්නේ කවියෝබ ගීතේ ඒකට හොඳම උදාහරණය. ඔව්, කවියෝබ කියන්නේ මාත්‍රා 5කින් පටන් ගන්නනේ. ඒතකොට ඒක වචන 2යි මුලින්ම තියෙන්නේ. එතන ඉඳලා මම ලියලා තියෙන තිත්පේලියක්. ඉතින් මේ තිත්පේලිය හැබැයි රෝණ වීරසෙන් ඩාණේ කරගන්නවා. ඔව්, හිතනවා මේ වචන ටිකේ ඉතිරි ටික තමයි මම කරන්න ඕන මේ සංගීතෙන් කියලා. ඒ වගේ මට එහෙම උවමනාවක් තිබුණා වෙනස් ආකෘතියකට පද රචනා කරන්න. ඒක තමයි මගේ
ගීතවල හැම එකේම තියෙන වෙනස ඒක තමයි. හැබැයි ඉතින් මේ ගීත ගායනා කරන්නත් හොඳ තනුවක් හැදෙනවා. විශේෂයෙන් මට ලැබුණු හොඳම තරුණ නිර්මාණ මාපකයා ආචාර්ය රෝණ වීරසිංහ, මට තව හිටියා හොඳ තනු නිර්මාණ මාපකෙක් විශාරද ගුණදාස කපුගේ, ඔහු අකාලේ මිය ගියා. ඔය දෙදෙනා තමයි මගේ ගීතේ ජීවේ වුණේ. ඇත්තටම ඔවුන් දෙදෙනා මගේ පද රචනාව තේරුම් අරන් තිබුණා. ඒක නිසා එයට නිසි බොහොම ගරුගාම්භීර තනු නිර්මාණ ලැබිලා තිබුණා. සර්ගේ පද රචනාව ගැන කතා කරද්දී තව විශේෂ දෙයක් තියෙනවා. සර්ගේ තියෙනවා මේ කවදාවත් වයසට යන්නේ නැති සින්දුවක්. මේ මම හිතන්නේ තරුණ පරපුර අතර තියෙන ගීතයක්, සුදු පරවීර යනසේ ප්‍රියා සූර්යසේනයන් ගායනා කරන ගීතය. මේ මං හිතන්නේ ඒ නමින්ම මේ ප්‍රියා සූර්යසේනයන්ගේ මේ කැසට් එකක් එනවා, කැසට් එකේ තියෙන ගීතයක්. ඒ සින්දුව ගැනත් මං හිතන අපි විශේෂයෙන් කතා කරොත් හොඳයි කියලා. ඔව්, මේ කැසට් පටේ ඉන්නේ මං හිතන්නේ 1983 විතර. මං එතකොට ගාල්ලේ පොල්ලගාකිරි මණ්ඩලයේ ගාල්ලේ ප්‍රාදේශීය කාර්යාලයේ වැඩ කරන්නේ. ඒ කරන කාලේ ශ්‍රී ලංකා කැසට් එකට ප්‍රියා සූර්යසේනගේ සින්දුවක් කරන්න ඕන කියලා කුලරත්න ආරියවංශයන් මට දුරකථනය මගින් ගාල්ලට දැනුම් දෙනවා, ගීතයක් ලියලා දෙන්න බැරිද කියලා. ඉතින් මට ලිවීමේ උවමනාව තුණා. මට ඒ දවස්වල ඇත්තටම හරි ආසාවක් තුණා රනුර මේ හැම ගායකකුටම එක සින්දුවක් ලියන්න. දැන් ගොඩක් නෙමෙයි, හැම එක්කෙනාටම එකක් ලියන්න. දැන් ප්‍රියාට ලියන්න ඕන, ජානක, සුනිල්, කපුගේ, එහොම ඔහොම. ඉතින් මම ලියලා තියෙන සීමිත ගීත සංඛ්‍යාවක්නේ. ඒක අර හේතුව නිසාම වෙන්නත් ඇති. මට ලියන්න ඕනේ හැම ශිල්පියෙකුට එක සින්දුවක්. ඒ වගේ තමයි මේ ප්‍රියාට සින්දුව ලියලා දෙන්නයි කියලා කුලරත්න ආරියවංශන් කිව්වාම ඒක මට ඉතින් හරි සතුටක් දැනුණා. මම එතකොට ලියලා තිබුණේ මේකෙත් ඉතින් පසුබිම හරිම වෙනම කතන්දරයක්. මොකද මං ගාල්ලේ ප්‍රාදේශීය කාර්යාලයේ හිටියේ ගණක අධිකාරිවරයා හැටියට. මට තුනෙන් ඉස්සෙල්ලා බැංකුවට යන්න උවමනාවක් තිබුණා කාර්යාලයේ වැඩකට. ඉතින් මම එකමාට විතර තමයි මේ කාර්යාලයෙන් පිටත් වුණේ. ඒ පිටත් වෙච්ච වෙලාවේ ගිහිල්ලා දොරකොඩ ගාල්ලේ ජීප් එක නතර කරගෙන ඉන්න උනා මං හිතන්නේ පැය භාගයකට වැඩිය. සවුත්ලන්ඩ් විද්‍යාලය ඇරිලා අර කොළපාට ටයි එක දාපු ගෑන ළමයි පෙලින් පෙලට එනවා සුදු පරවිර යනක් වගේ. ඉතින් මම බලා ඉන්නවා බලා ඉන්නවා. මගේ දැන් ඔළුවේ තියෙන්නේ බැංකුව එකහමාරට වහන ඔය දවස්වල. එකහමාරින් ඉස්සෙල්ලා බැංකුව ඇතුළට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මගේ ඔළුවේ එක පැත්තකින් දුවනවා. මේ කොළපාට කරපටිය දාගත්ත සුදු ගවුම ඇඳගත්ත ගෑන ළමයි එහෙන් එනවා. තොරතොන්තියක් නැතුව එනවා එනවා, ඉවරයක් නැහැ. එක පැත්තකින් කේන්තියකුත් තියෙනවා, මෙතනින් මිදිලා කොටු දොරකඩෙන් මිදිලා හිටන් බැංකුවට යාගන්න බැරි එකට. අනිත් පැත්තෙන් සතුටකුත් තියෙනවා මේ සුදු පරවිර යන ගීතයේ අනුභූතිය මට මෙතෙන්දි ලැබෙනවා. මං එතෙන්දිම මගේ මේ නෝට් පොතේ ලියා ගන්නවා සුදු පරවිර යනසේ පියාසලා කුමරු කුමරියන් පෙලින් පෙලටේ කියලා. ඔය ටික තමයි මුලින්ම ලියාගත්තේ. ඒත් ඉතින් සවුත්ලන්ඩ් එකේ ගෑන ළමයින්ට පිසිද්ද වෙන්න ඒ ගීතේ ලියවුනේ. ඉන් කොහොම හරි එදා මට බැංකුවට යන්න බැරි වුණා. ඒක පව්වදාට යොදා ගන්න සිද්ධ වුණා. නමුත් ඉතින් ඊට පස්සේ මේ ගීතය ගැන කතා කරන පිරිස, මේකේ ජනප්‍රියතාවයත් එක්ක මේක ගැන කතා කරන පිරිස මට කතා කරන්න පටන් ගත්තා. මට එක එක තොරතුරු එන්න පටන් ගත්තා. මට පසු කාලයකදී ඇත්තටම කුරුණෑගල ඉන්නවා ඒ දවස්වල ගාල්ලේට කිවිඳියක් විජයයි නාලිකා කරුණාතිලක කියලා. ඇය කියනවා සුනලයේ මම ඒ සින්දු අහලා අර ගෙදරින් දීපු සූට් කේස් එක පැත්තකට දාලා පොත් මගේ පොත් මිටිය ලැමට තුඩුළු කරගෙන ඉස්කෝලේ ගියා ඒ දවස්වල කියලා. ඉතින් මේවෙන් හරි අමුතු ප්‍රතිචාර ඇවිල්ලා තියෙනවා. තව එක්කෙනෙක් කියනවා අපි ඉස්කෝලේ යරලා එනකොට රිච්මන්ඩ් එකේ මයින්ද් එකේ පිරිමි ළමයි ඇවිල්ලා අපි පිටිපස්සෙන් එනවා සුදු පරිවිර යන ගිය ගිය. ඒ වගේ දැන් ගාල්ලටම මේක විශේෂ සිද්ධියක් වුණා. දැන් එක්කෙනෙක් මට කතා කරලා කියනවා උඩුගම් පැත්තේ ඉන්න ගෑන ළමෙක් සවුත්ලන්ඩ් එකේ. දැන් ගෑන ළමයි නමයි ඒගොල්ලෝ, ඒගොල්ලොත් වයසට යන්නේ නැහැ මේ සින්දුවෙන්ද. මේ එයා කතා කරලා කියනවා අයියේ
මං ගෙදරින් ගුටි කොච්චර ගුටි කාලය ඇද්ද දන්නේ. මොකද හරියටම එකහමාර වෙනකොට බස් ස්ටෑන්ඩ් එකේ සුදු පරවිරයන සින්දුව දානවා. මම ඕක අහගෙන ඉන්නවා පැත්තකට වෙලා. එතකොට ස්කූල් බස් එක ගිහිල්ලා මම ඉතින් පරක් වෙලා ගෙදර ගියාට ඇයි ආනවා ගෙදරින් කියන්න උත්තරත් නැහැ. ඉතින් හැමදාම මේ අම්මයන් බැනුම් ආනවා. තාත්තා දවසක් ඇත්තටම හොඳට වේවල් පාර දුන්නයි කියලා. ඉතින් මේ වගේ පසුවිම් කතා රාශියක් මේ ගීතයත් එක්ක එක්කව වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් තව එක්කෙනෙක් දාලා තුණා මේ ෆේස්බුක් සටහන සිරිමායකේ එක්කෙනෙක්. එයා රත්තරපිටියෙන් බස් එකට නැගලා යනකොට ආනන්ද බස් එක යනකොට ආනන්ද බස් එකේ කට්ටිය කියනවලු සුදු පරිවිරයන්සේ පියාසලා කියලා. ඒ වගේ අර තරුණ ප්‍රජාවත් එක්කලා පාසල් යුවතියත් එක්කලා මේ ගීතය බද්ධ වෙලා තියෙන නිසා මේ ගීතය ඉතාම ජනප්‍රිය වුණා ඒ කාලේ. අදටත් ජනප්‍රියයි. ඉතින් මං වගේම වයසට යන්නෙත් නැහැ ඒ ගීතේ. මම හිතන්නේ මේ සර්ගේ සින්දු වල මේ කතාවල් අහන්න ගියොත් අපිට තව එපිසෝඩ් එකක් කරන්න පුළුවන් ඒකත් එක්කම. සර් ඔකත් එක්කම මේ තව දෙයක් අහනවා. දැන් සර්ගේ සමකාලීන මේ ශිල්පින්ගේ ගීත තමයි සී මියුසික් අරහා අපි මේ සංරක්ෂණය කරලා තියෙන්නේ, සහ අපි මේ අවස්ථාවේදී සියලුම ශිල්පීන් වගේ මේ සර්ගේ සමකාලීනෙන් තමයි සී මියුසික් සමාජිකෙන් විදිහට ඉන්නේ. හැබැයි දැන් අද නව සංගීත ප්‍රවණතාවයල් තියෙනවා, නව මේ පද රචකයෝ ඉන්නවා, තනු නිර්මාපකයෝ ඉන්නවා සහ ගායකයෝ ඉන්නවා. අද මේ නූතන සමාජයේ මේ නිර්මාණය වෙන ගීත ගැන සර්ගේ මොන වගේ කියවීමක්ද තියෙන්නේ? මේමයි ඕක ඉතින් පටන් ගන්න ඕන අපේ ඉතිහාසයත් එක්කලා. මොකද අපි ගීත ලියන්න පටන් ගත්තේ භාෂාව හොඳට ප්‍රගුණ කරලා, පොතපත කියවලා, සිංහල සාහිත්‍ය කෙනෙක් පරතරට යන්න සිද්ධ වුණා. මොකද අලුත් වචන හොයාගන්න අපේ දැන් අපි එදිනෙදා කතා කරන භාෂාව වචන නෙමෙයි ගීතයකට එන්නේ. අපේ ගීතවල හුඟක් බරක් තිබුණා. අපි ඒවා හුඟක් ගැඹුරින් කියලා තුනේ. මතුපිට තිබුණට පද රචනය රස විඳින්න පුළුවන් විදිහට. නමුත් හොයලා බැලුවත් රණුර මේ ගීතවල ඇතුලේ ලොකු කතන්දරයක් තියෙනවා. ඉතින් එහෙම අපි අර සාහිත්‍යයත් එක්කලා බද්ධ වෙලා තමයි මේ ගීත ලිව්වේ. ඒ වගේම තමයි අපිට මුණ ගැහුණු සංගීතඥයොත් මේ පොතපත කියවලා මේ සාහිත්‍ය පරිශීර්ණය කළා. ඔවුන් ඒ ගීතවල තියෙන භාවයේ තේරුම් අරන් තමයි මේ ගීතවලට තනු නිර්මාණය කළේ. මම එක උදාහරණයක් කියන්නම්. දැන් ඇත්තටම සාහිත්‍යයේ තියෙනවා ශෘංගාර රසය කියලා එකක්. ඒ ශෘංගාර රසය දනවන පදපෙළක් තමයි ඔබ පෙම් කරන ඔබේ කුමාරී කියන ගීතය. මේකට තනුව නිර්මාණය කළා තියෙන්නේ විශාරද ගුණදාස කපුගේ ශෘංගාර රසය දනවන යමන් කල්යාණ කියන රාගයෙන්. ඉතින් බලන්න මේ තියෙන එකමුතුව සහ පද රචනාව සහ සංගීතයේ තියෙන බැඳීම එකතු කරලා තියෙන්නේ ඒ භාවභාවයන් එකතු කරලා. දැන් අද ගීතවල එහෙම භාවභාවයන් තියා සාහිත්‍ය ගුණාත්මක භාවවලවත් නැහැ. මම හැබැයි ඒකට දොස් කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ යම් යම් දේවල් වෙනස් වෙනවා. දැන් අපි කියමු ගයක් ගම්මුකෝ. දැන් මගේ තාත්තා හදපු ගේ නෙමෙයි මම හැදුවා ගේ. මගේ පුතා හැදුවේ ඊටත් වැඩිය වෙනස් ගියා. ඒ වගේ මේ ගීතත් පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා. දැන් ග්‍රැමෝෆෝන් ගීත වල එන පදාකෘති නෙමෙයි අපි පරිශීලනය කළේ. දැන් අපිට වැඩිය ජ්‍යෙෂ්ඨයෝ හිටියා මහගම සේකර, මානවසිංහ, මඩවලේස් රත්නායක. ඒගොල්ලන්ගේ ගීතවල අපේ ගීතවලටත් වැඩිය කාව්‍යමය ලකුණු වැඩි. නමුත් අපේ පරපුරට එනකොට විශේෂයෙන් ඔය මහාචාර්ය සුනිල් ආරත්න, ධර්මසිරි ගමගේ ආචාර්ය අජන්තා රණසිංහ වගේ අපේ පරපුරේ ජ්‍යෙෂ්ඨයන්ට එනකොට ඔවුන් ටිකක් මේක ලීල් කළා, මේක වෙනස් මගකට යොමු කළා. ඒ ආභාසය තමයි අපිට තිබුණේ. නමුත් දැන් තියෙන ගීතවල එහෙම ගුණාත්මක සාහිත්‍යයක් දකින්නට නැහැ. ඒකට එක හේතුවක් මම දකිනවා. රන්ර සංගීතයට තාක්ෂණයත් එක්ක දුරගමනක් යන්න පුළුවන්. මේ තාක්ෂණයත් එක්කයි ලෝකයත් එක්ක ගනුදෙනු කරමින් මේගොල්ලෝ අලුත් අලුත් දේවල් මේ සංගීතත් එක්ක හොයාගන්නවා. ඒවත් එක්ක තමයි ඔවුන් සංගීත නිර්මාණ කරන්නේ. හැබැයි සිංහල භාෂාවට හෝ සාහිත්‍යයට මේ
තාක්ෂණයත් එක්ක ගනුදෙනයක් නැහැ. ඒක සිංහල භාෂාවමයි සිංහල සාහිත්‍යමයි. ඒක නිසා අර තාක්ෂණයත් එක්ක ගැලපෙන ඒ අලුත් සංගීත සංයෝජනත් එක්ක ගැලපෙන භාෂා භාවිතයක් තමයි අලුත් පරපුර භාවිතා කරන්නේ. ඒක කියන්නේ අද නව පරපුරේ ගීතවලටත් පද රචනය ගත්තාම ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එකද? සැබවින්ම සැලකිලිමත් වෙන්න ඕන. මේ අය පොතපත කියවන්න ඕන. එතකොට තමයි ඒගොල්ලන්ගේ භාෂා භාවිතය පුළුල් වෙන්නේ. එහෙම අපිට පේන්නේ අලුත් ගීතවල. ඒකේ ගැඹුරක් පේන්නේ. දැන් අපි කියන්නේ අපේ ගීතවල යටි අදහස් තියෙනවා, යටි අරුත් තියෙනවා, ගැඹුරක් තියෙනවා. ඒවා අහපු අපේ පරම්පරාවේ රසිකයොත් ඒවයි හොඳට ඒ අනුභූතින් තේරුම් ගත්තා. නමුත් අද බිහිවෙන පද රචනාවල විශේෂයෙන් එහෙම තේරුම් ගන්න තරම් අනුභූතියක් නැහැ. උඩින් පල්ලෙන් උහේ තියෙන පද රචනාවල් තමයි අපි දකින්නේ. හැබැයි ඒවයේ සංගීත උපක්‍රම දියුණු වෙලා තියෙනවා. ලෝකයේත් එක් ගනුදෙනු කරලා තියෙනවා ඒවා. ඒක දුර ගමනක් ගිහිල්ලා තියෙනවා. හැබැයි සර් මේ තරුණ පරපුරේ කෙනෙක්ට මෙන්න මේ වගේ කතාවක් කියන්නත් පුළුවන්. මොකද දැන් සර්ගේ කාලේ සර් නිර්මාණෙන් දායකලා තියෙන ගොඩක් ශාස්ත්‍රීය පසුබිමක් තියෙන ගීත. ක්ලාසිකල් කියලා අපි හඳුන්වමුකෝ. කවියොබ, රාත්‍රිය වී මේ වගේ ගීත ගත්තම් පොඩි ශාස්ත්‍රීය පසුබිමක් නේ තියෙන්නේ. හැබැයි අද මේ අද පරපුරේ කට්ටිය දැන් සර් කිව්වා නව තාක්ෂණයත් එක්ක වේග රිද්ම, එතකොට අපි හිප්හොප් කියනවා, කියන ගොඩක් බටහිර පන්නේ ගීත ආකෘති වලට එක්ක එනකොට මේ ඒ කල ඒ ඉස්සර සර්ලගේ කාලේ තිබ්බ ආකෘති ඒ වචනවල තිබ්බ මේ ඒ වගේ ගැඹුරක් දෙන එක අද ගීතවලට පාවිච්චි කරන්න ඕනේද? ඊට වඩා සරල විදිහකට මේක මේ තිබ්බොත් හොඳයි නේද වගේ දෙයක් තරුණ පරපුර කිව්වොත් මේ සර් මොකක්ද ඒකට කියන්නේ? මෙහෙම ඉරන්ර දැන් මේක පරම්පරා දෙක ගැටුමක් විදිහට හිටන්නේපා. මම ඉන්නේ නිතරම තරුණයෙක් එක්කලා. මොකද අවුරුදු 10කට වැඩිය තරුණ සේවා සභාවේ තරුණයෙක් එක්කම ඉඳලා ඒකයි මම වයසට යන්නෙත් නැත්තේ. ඉතින් මේක ගැටුමක් කියලා හිතන්න එපා. ඉස්සරත් හැබැයි ඔක තිබුණා. බයිලා ලියපු අය වෙනම හිටියා. අපි මේ වගේ ලියනකොට එහෙම ගැටුමකුත් තිබුණා. සුභාවිත ගීතය කියලා අපිට ලියනවායි කියලා අපිට කිව්වා. දැන් එතකොට ඒගොල්ලෝ ලියන්නේ මොනවද කියලා ඇහුවා. මේක ඉතින් හැමදාම තියෙනවා. මේක මේ ගීතයට විතරක් නෙමෙයි, අනිත් විෂයන් ගත්තත් මේකේ අඩු වැඩි වශයෙන් මේක දකින්නට තියෙනවා. අර මං මුලින් කියපු ස්ථාවරයේ තාම ඉන්නවා. මොකද අපි ලිව්වේ භාෂාව ඉගෙනගෙන, තේරුම් අරගෙන, සාහිත්‍ය ඉගෙනගෙන. අපි දැන් නිතර කතා කරපු කවියෝ ඔබ කියන ගීතයම ගමු. කවියෝ ඔබ කියන වචන දෙකක් විතරයි. කවියෝබ කියලා වටත් චිව්වාගේ, තව කෙනෙකුට චිව්වාගේ, ගෑන ළමයකට චිව්වාගේ, මගේ බිරිඳටත් චිව්වාගේ. නමුත් කවියෝබ කියන එකේ බර කොතරදම්ද කියලා කියන්න බෑනේ. කවියක් කියන්නේ කියවලා 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 තේරුම් ගත යුතු එකක්. ඉතින් ඔබ කියන එක්කෙනාව කියවලා කියවලා තේරුම් ගන්න ඕනේ කියන එක තමයි මේකෙන් කියන්නේ. නමුත් වචන දෙකයි කවියෝබ. සර් එතකොට සර්ගේ කාලෙත් තිබ්බා යෝතිපාල එම් එස් ෆර්නාන්ඩෝගේ ගීත වගේ? නෑ, ඒතර තියෙනවා. එම් එස් ෆර්නාන්ඩෝගේ අර මරීනා මරීනා ගීතය ගත්තොත් එහෙම ඒකේ කියන්නේ අර නැවක යන්න හදන තරුණෙක් තම පෙම්වතියට කියන කතන්දරයක් තියෙන්නේ. මරීනා මරීනා ආයේ කාලෙකට මම ඔබ දකින්නට එන්නේ නෑ. ඉතින් ඒ ගීතවලත් සාහිත්‍ය ගුණයක් තියෙනවා. ඔව්, ඒ දැන් ඔහු කියන්නේ මට මේ අර නොදැක ඉන්න බැරි කතන්දරේ, දැන් අර නොදැක ඉන්න බෑ කියලා කෙලිම කියන්නේ නැහැ. මට කාලෙකට උඹව දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ අර සංගමෙන් කියන කතාවල් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි එච්.ආර්. ජෝතිපාලගේ මං කුඩා කාලේ හැරිම ආස ගීතයක් තියුණා, අඬන්නේ ඇයි සුදු මැණිකේ කියලා. ඒක හින්දි තනුවක්, ඒක වෙනම කතාවක්. නමුත් ඒ ගීතයේ තියෙන අර සංවේදී බව, දැනෙනකම හරි විශාලයි. එහෙම දැනෙන්නේ නැහැ අපිට. අලුත් පරම්පරාවට දැනෙනවා ඇති. ඒක තමයි අර පරම්පරා දෙකේ වෙනස. නමුත් අපිට මේ අලුත් ගීත අපිට දැනෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ අයියෝ මොකද්ද මේ බොළඳ ගීතය, මේකේ වචන කිසි කමකට නැහැ, ඔහේ කියාගෙන යනවා, මේ හරියට ගෙදර දොරේ පාවිච්චි කරන වචන වගේ. එහෙම හිතෙනවා අපිට. නමුත් ඒකට මට දොස් කියන්න බැරි. ඒකට ගොඩාක් දේවල් තියෙනවා. මොකද මේ අධ්‍යාපන පසුවීම, දැන් සාහිත්‍ය කප්පාදු කිරීම,
මේ වගේ මේ වගේ මේ වගේ ගොඩාක් දේවල් මේ සමාජයේ වටා එකව වෙච්ච ප්‍රශ්න රාශියක් එක තමයි ඒ අලුත් ගීතවල ඔය අපීතන බාල බොළඳකම ඇති වෙලා තියෙන්නේ. ඒක නිර්මාණකරුවන්ගේ වරදක් නෙමෙයි, මේ සමාජය විසින් ඇති කළා තියෙන මේ යම් යම් ප්‍රවණතා. ඒකට දේශපාලනයක් තියෙනවා, සමාජ වටපිටාවක් තියෙනවා. ඒවට අපි ගොදුරු බවට පත් වෙලා ඒකයි එහෙම වෙලා තියෙන්නේ. නැතුව මම දකින්නේ තරුණයින්ගේ වැරද්දක් කියලා. ඒකට පසුවිම හැදෙන්නේ නැතුව ඔවුන් ඒ නිර්මාණයට යන්නේ නැහනේ. දැන් අපිට එහෙම පසුවිමක් තිබුණා අපේ යුගයේ. අපිට හොඳට සාහිත්‍ය පොත්පත් තිබුණා, අපි කියවල යන්න ඕන. ගෙදර පසුබිම ඊට වැඩි. අපේ ගෙදර හොඳ සින්දුවක් මිසක් අහන්නේ නැහැ, හොඳ වැඩසටහනක් මිසක් රේඩියෝ එකේ අහන්න දෙන්නේ. ඒ වගේ ගෙදර පසුබිම වුණත් දැන් අපේ අම්මා නංගිව නලවන්න නැලවිලිකේ කියනකොට එතන දැනෙන දේ ඇත්තටම හෘදයාංගමයි. දැන් තාත්තා ඉඳලා හිටලා හරි වන්නමක කෑල්ලක් කියනකොට මට ඒ රිද්මේ දැනෙනවා. ඒව තමයි අපි උකා ගත්තේ. දැන් ඇත්තටම ස්කෝලේ යටලා ගිහිල්ලා බෙලට යනකොට කුරුල්ලෝ කෑ ගහනකොට ඒ රිද්මය අපිට දැනෙනවා. අර බලාකුළු පීරගෙන යනවා අපි බලාගෙන ඉන්නකොට එතන රිද්මයක් තියෙනවා. අද මේ රිද්මය තේරුම් ගන්න අපි දැන් මම කතා කරන රිද්මයයි ඔයා කතා කරන රිද්මයයි දෙකක්. අපි ඔක්කොම ගත්තොත් එහෙම වෙනම රිද්මයල් අපිට තියෙනවා. ඒ රිද්මය අපි තේරුම් ගන්නට ඕන. ඉතින් මම නම් කිසිම වෙලාවක මේ ඊළඟ පරම්පරාවට දොස් කියන්නේ නැහැ. ඔවුන්ට මේ ව්‍යසනේ උනේ ඔවුන් මේ ගොදුරු බවට පත් වීමෙන්, මේ සමාජ ගොදුරු බවට පත් වෙලා. ඔවුන්ට එහෙම අත්දැකීම් ලැබිලා නැහැ. ඔවුන්ට එහෙම මේ පාසල්ලින් ඒ දේවල් ලැබිලා නැහැ. ගෙදරින් ලැබෙන්නේ උදේට ස්කෝලේ යනවා, හවසට ටියුෂන් යනවා, හිතන්න වෙලාවක් නැහැ, පොතක් පතක් කියවන්න වෙලාවක් නැහැ. අපි කිව්වට මේ සැල්ලිනි සංදේශය කියවන්නේ කියලා අද ළමයකට එහෙම වෙලාවක් තියෙනවද? එහෙම නැහැ. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ සමාජයේම විසින් තමයි ওই තැනට අලුත් පරම්පරාව පත් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉතින් දැනගන්නට ඕන. දැන් අපි මහගමසේ කරලා මානව සිංහල මඩවල කියන ජේෂ්ඨයෝ ඒගොල්ලන්ගේ නිර්මාණ අපි ඇසුරු කළා. ඒවෙන් යම් යම් දේවල් අපි ලබා ගත්තා. ඒ වගේ මේ පැරණි අයගේ ගීත ටිකක් මේ පරිශීලනය කරන්නට ඕන අලුත් පරම්පරාව. එතකොට මේක අර අපි බලාපොරොත්තු වෙන හොඳ තැනට එයි. නමුත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන හොඳ තැන ඒක නෙමෙයි වෙන්න පුළුවන්. සර් ගෙටියෙන් කියන උත්සාහ කරන්නේ අද විශේෂයෙන්ම අද පදරචකයා මීට වඩා මේ කලින් ජෙනරේෂන් වලින් ආභාෂය ලබාගෙන නිර්මාණකරණයට පොඩි නැඹුරුවක් ලබා ගත්තොත් හොඳයි කියන එක නේද? ඔව් එහෙම තමයි. දැන් අපි ජාතික තරුණ සභාවේ ඉඳද්දී ඒ වගේ පිරිසක් අපි බිහි කළා. ඇත්තටම රවි සිරිවර්ධනේම ඒ හරහා බිහි වෙච්ච කෙනෙක්. ඒතර දේවිකා ජයසුන්දර ඒ වගේ සරස්සාන්ත ජයගොඩ ඒ වගේ නිර්මාණකරුවන් අපේ එක්කලා ඊළඟ පරම්පරාව බිහි වෙලා ඉන්නවා. නැත්තෙම නැහැ. දැන් ඔය දැන් ඉන්නවා රසික ඩී දුමින්ද, එතකොට සුගත් සෝමවීර, ඒගොල්ලෝ මේ අපේ විදිහට ගමනක් යනවා. ඒ වගේ ඔය පරම්පරාව තුළම ඊළඟ පරම්පරාව දෙක වෙනස්කම් සහිතව තියෙනවා. සපි ගීතවලින් ලැබෙන මේ කතෘභා ගැන කතා වුණා. සගේ ගීතවලටත් මේ කතෘභාග ලැබෙනවා කියන එක ගැන මේ ස විශේෂයෙන් සඳහන් කරා. මේකත් එක්ක ස කතා වුණා තාමත් ස නිර්මාණකරණයට ආය අවතීර්ණ වෙලා තියෙනවා කියන එක බොහොම සතුටට කාරණයක්. සෑහෙන කාලයකට පස්සේ ආයේ මේ නිර්මාණකරණයට අවතීර්ණ වුණා කියන එක. මේකත් එක්කම මේ ගීතය සම්බන්ධයෙන් මොන වගේ අයිතියක්ද පදරචකයාට තියෙන්නේ, මේකේ මොන වගේ ප්‍රතිලාභයක් ලැබෙනවා කියන එක සම්බන්ධයෙන් දැනට සර්ට මොන වගේ අදහසක්ද දැන් තියෙන නිසා මම දන්නවා සර් මේ සම්බන්ධයෙන් දැන් සී මියුසික් අපි ආරම්භ කළා අවුරුදු 3-4ක් වුණාට මේ කතෘභාග සම්බන්ධයෙන් සර් අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ ආයතන විවිධ පුද්ගලයන් සමග වැඩ කළා, මේ වෙනුවෙන් යම්කිසි සටනක් දියත් කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ වගේම මම නිවැරදිනම් දැන් රේඩියෝ එකේ මේ ගීතයක් ප්‍රචාරය වුණාම ඒකට අදාළව රුපියල් 20ක් අනිවාර්යෙන් ගෙවන්න ඕනි කියලා ගැසට් පත්‍රයක් නිකුත් වෙලා තියෙනවා.
මේ ගැසට් පත්‍රය නිකුත් වෙන්න සර්ගේ දායකත්වය සෑහෙන විශාල මට්ටමකින් තිබ්බ කියන එක තමා අපේ මතය. මේ ඒ වගේ සර් මේ කොපිරයිට් සම්බන්ධයෙන් විශාල වශයෙන් වැඩ කටයුතු අවුරුදු ගණනාවක් තිස්සේ කරන්න උත්සාහ කරපු සහ අපිත් එක්කත් මොනවද කරන්න පුළුවන් කියලා අපිත් එක්ක නිතර කතා කරලා අපිට ගොඩාක්ම ඇත්තරම මේ සීමිසිකේ මොන හරි කරන්න යන්න කලින් සර් තමයි මුලින් මේ ගැන දැනගන්නේ. සර්ගෙන් අහලා තමයි ගොඩක් දේවල් අපි කරන්නේ. මේ අද නූතන දැන් ඉන්න නිර්මාණකරුවන් සහ මේ කොපිරයිට් පිළිබඳ ඒගොල්ලොන්ගේ අවබෝධය ගැන සර්ට මොනවද හිතෙන්නේ? නොන්ඩ කොපිරයිට් පිළිබඳව මම ඉගෙන ගන්න ඉස්සෙල්ලම 1990 ගණන්වල මොකද ලංකාවේ තිබුණා හිමිකම් ප්‍රකාශන සමාගම කියලා කෝකටත් තෛලයක් වගේ එකක්. ඒ කියන්නේ පද රචකයෝ ගීත රචකයෝ වගේම ග්‍රන්ථ නිර්මාණකාරයෝ නාට්‍ය ශිල්පීන් මේ වගේ හැම කෙනෙක්ම සම්බන්ධ වෙච්ච ආයතනයක් තිබුණා ප්‍රකාශන හිමිකම් සමාගම කියලා. මේක හැබැයි මේ ප්‍රකාශන හිමිකම් සමාගම ජීවත් උනේ ගීතයේ. මොකද කැසට් රෙකෝඩ් බාර් වලින් රුපියල් 100ක මුදලක් මේගොල්ලෝ අය කරනවා. එතකොට මේක ගීතයටනේ අයිති. නමුත් මේක වැඩිහරියක් කතෘ ප්‍රකාශකවරු තමයි මේක භුක්ති විඳින්නේ. දැන් අපි හිතමු බුද්ධිමය දේපල සම්බන්ධ විදේශීය සම්මන්ත්‍රණ මොකක්ද තියෙනවනම් ඒකට යන්නෙත් අර ග්‍රන්ථ කර්තෘවරු. ඉතින් මම මේක බලාගෙන ඉන්නකොට මම බැලුවා මෙතන යැපෙන්නේ ගීතයට අදාළ මුදල් වලින්. මට මතකයි ඉස්සර ලංකා බැංකුවෙන් රුපියල් 600ක් ගෙවල බලපත්‍රයක් ලබා ගත්තා. මේ වගේ ඒ කාලෙත් තිබුණා. මං කියන්නේ මේ 90 ගණන්වල. ඉතින් මම මෙතෙන්ට ඇතුළත් වෙලා ඉන්නකොට මං අර ගිනුම් සම්බන්ධය දන්න නිසා පළවෙනි වතාවට මෙතන ගිනුම් ප්‍රකාශනයකුත් හැදුවා. ඒක හදලා බලනකොට අවසානයේ මේ ගීතයට හිමි මුදල් තමයි මෙතන තියෙන්නේ. ඇයි මේව කොහෙටද යන්නේ? මේවට අපිට අයිතියක් නැද්ද කියන එක මට මුලදීම ඇතිවෙලා ඊට පස්සේ තමයි මම මේ ගැන හොයන්න අරගෙන එකින් එක කරගන්න පටන් ගත්තේ. මම මුලින්ම හිතුවේ ප්‍රසංගවලින් මුදල් එක්කව කරනවායි කියලා. මං ඒක කළා පළවෙනි වටේදී. අදටත් කොළඹ නගරයේ තියෙන ප්‍රසංගවල මුදල් નિરાයසෙන් එක්කව වෙනවා ඒ CMO එකට. ඒ වගේම මට ඊළඟට හිතුණා ගුවන්විදුලි සහ රූපවාහිනිවලින් ඇයි අපිට ගෙවන්නේ නැත්තේ අපේ ගීත ප්‍රචාරයේදී. ඒ සඳහා නොඑක් ඇමතිවරුන්ට කතා කළා. බුද්ධිමය දේපල අධ්‍යක්ෂක ජෙනරාල් වරිය සමග කතා කළා. ඊට මෙය සෑහෙන සහයෝගයක් දුන්නා. කතා කරලා කොමරි ඒවකට හිටපු ජනාධිපතිත් එක්කලා එක්කව වෙලා ගැසට් පත්‍රයක් නිකුත් කරගත්තා. ගුවන්විදුලියෙන් ප්‍රචාරණ ගීතයට රුපියල් 20කුත් රූපවාහිනියෙන් ප්‍රචාරණ ගීතයට රුපියල් 100කුත් අය කරන විදිහට. ඒකෙත් මූලික අඩිතාලම දාලා තියෙන්නේ. ප්‍රසංගවල සල්ලි එක්කව කරන එකටත් මූලික අඩිතාලම දාලා තිබුණේ. මට බැරි වුණේ මේ YouTube එකේ ඉන්ටර්නෙට් තරහා එකතු වෙන මුදල් ගැන හොයන්න. මේ මට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් හොයමින් හිටියේ. අදටත් මම හොයනවා. මං රොන්ඩට කතා කරනවා. මට මොකක් හරි තේරෙන්නේ නැත්නම් එනක් ආපු වැඩි. ඒ මගේ එහෙම පරිචයක් තිබුණා. නමුත් මේ ඌවමනාව මේ අවශ්‍යතාවය අපේ પરම්පරාවේ කිසිම කෙනෙකුට ඒ වෙනකොට තිබුණේ නැහැ. ඒගොල්ලන්ට කිසියම් මුදලක් ලැබෙනකොට හරි සතුටු වුණා. මේ වගේ දෙයක් අපිට හිමි නේද කියලා. නමුත් අදටත් බොහෝ නිර්මාණ ශිල්පීන් මේ ලැබෙන මුදලට සතුටු වෙනවා මිසක් මේක ලැබෙන්නේ කොහොමද, තව අපිට ලැබෙන්න තියෙනවද එහෙම හොයන්නේ නැහැ. දැන් මම හොයනවා. හොයලා ගිහලා රොන්ඩට මං එවනවා. මෙහෙම මේ වෙන ප්ලැට්ෆෝම් එක වෙන කෙනෙක් මගේ ගීතය දාලා තියෙනවා මේක බලන්න කියලා. නමුත් මං හිතන්නේ එහෙම දෙතුන් දෙනා ඉන්නේ රොන්ඩට අත්දැකීම් ඇති. එහෙම දෙතුන් දෙනා ඉන්නේ. නමුත් අනිත් අයත් මේකට මහන්සි වෙනවා නම් අපිට මීට වැඩිය දෙයක් සී මියුසික් කරත් කරන්න පුළුවන්. ඔතන සර් මං හිතන්නේ පද රචකයන්ට සහ මේ ගීතණු නිර්මාණය කරපු සංගීතඥයන්ට ඒගොල්ලෝ දන්නේ නැති විශේෂ දෙයක් තමයි දැන් මුල් ගීතය යම්කිසි ගායකෙක් ගායනා කරනවා. හැබැයි පසු කාලීනව වෙනත් ශිල්පියෙක් මේක කවර් වර්ෂන් එකක් නැත්තම් මේ
ටීවී ප්‍රෝග්‍රෑම් එක රියලිටි වැඩසටහන මේ ගීතය ගායනා කරනවා. එතකොට ඒ ගීතය සඳහා යම්කිසි අයිතියක් තියෙනවා නම් ඒ අයිතිය තියෙන්නේ මේකේ පද රචනය ලියපු කෙනාට සහ මේකේ මේ ගීතයේ තනුව දාපු කෙනාට කියන එක මං හිතන්නේ තාම ගොඩ දෙනෙක් දන්නේ නැති කාරණයක්. දැන් මේකේ දිගින් දිගට කතා කරනවා නම් බුද්ධිමේ දේපල පනතේ ඉතා පැහැදිලිව 9 වෙනි වගන්තියේ තියෙන්නේ පද රචකයාගේ සහ සංගීත රචකයාගේ ආර්ථික අයිතිවාසිකම. ඒ වගේම 10 වෙනි වගන්තියේ තියෙන්නේ ඔහුගේ සදාචාරාත්මක අයිතිය. දැන් අපි කියමු රියැලිටි ෂෝ එකට අලුත් කෙනෙක් ගීතයක් ගයනවා කියලා. නමුත් අනිවාර්යයෙන්ම මේ පද රචකයාගේ සංගීත රචකයාගේ අවසරය ලබා ගන්න ඕන. එහෙම එකක් අපේ රටේ ගෑවිලාවත් නැහැ තාම. ඉතින් ඒ වගේ දේවල් වලට අපි අනුගත වෙන්න ඕන ඉස්සරහට. මම කියන්නේ හැබැයි ඒ රියැලිටි ෂෝස් වලින් එන අය අපේ ගීත කිව්වට කමන්නේ නැහැ. ඒ නිසි අවසරය අරගෙන එයින් කෙරෙන අර සදාචාරාත්මක සහ ආර්ථික ආයිසවාසකම් ලබා දීලා ඒ ක්‍රමයට යන්නට ඕන. නැත්තම් මේක ඒ තමන්ගේ බූදලයක් ඇටියට කරගෙන යෑම තමයි අපේ කනස්සල්ල තියෙන්නේ. ඒක හරි වැරදි. ඒක නීතිමය වශයෙන්ුත් වැරදි, සදාචාරාත්මක වශයෙන්ුත් වැරදි. අලුත් අය ඕන තරම් මගේ ගීත කිව්වට මං සැලෙන්නේ නැහැ. මං හරි කැමතියි. මොකද මේ ගීත යම් තැනක මිය යන්නේ නැතුව තව પરම්පරාවක් විසින් ඉදිරියට අරන් යනවා නම් ඒක තමයි අපේ ගීතේ පැවැත්ම. ඒක තමයි අපිට අදටත් අර විස්ත්‍රාම් වැටුපෝ වගේ මුදලක් ලැබෙන්නේ. එයි ඒ ඉදිරියට මේ ගීත ඉදිරි પરම්පරාව අරන් යන නිසා. එහෙම නොවුනා නම් මේ ගීතත් අපිත් එක්කම මැරිලා යනවා. ඇත්තටම බොහොම ස්තුතියි සර් මේ කෙටි දැනුම් දීමකින් අද පොඩ්කාස්ට් එකට අපිත් එක්ක එකතු වුණාට. මම දන්නවා මේ මෙතන අපි කතා කරන ගොඩක් කාරණා මේ සර්ත් එක අපි නිතර කතා කරන හැබැයි මේ ගොඩක් දේවල් මාත් අද තමයි පළවෙනි වතාවට මේ සර්ගෙන් දැනගන්න හම්බුනේ. බොහොම ස්තුතියි මේ සංවාදයට අපිත් එක්ක එකතු වුණාට. මම දන්නවා අපිට කතා කරනවා නම් ඇත්තටම අද මට කතා කරන දෙයක් ඉතුරුන්නේ නැහැ. සර් තමයි කතා කරේ. අපිට බොහොම ස්තුතියි මේ සර්ගේ අත්දැකීම් සහ මේ ගීතවල මේ පසුබිම් කතාව ගැන අපිත් එක කතා කරන එක තුනට. අවසාන වශයෙන් මේ සර්ට අපේ මේ සී මියුසික් වැඩපිළිවෙල සහ මේ අපි මේ කරන් යන දේ ගැන සහ අපේ රීමේක් ලවුන්ජ් එක ගැන වීඩියෝ සීරීස් එක ගැන මොන හරි කියනවනම් අපිට ඒකත් එක්කම අවසන් කරන්න පුළුවන්. ඌරන්ඩ දැන් ඇත්තටම මේ අපේ પરම්පරාවේ නිර්මාණ ශිල්පීන් හරිම ප්‍රසාදයකින් ඉන්නේ සී මියුසික් පිළිබඳව. ඔවුන්ට සමහර විට කියාගන්න බැරුව ඇති. නමුත් මාහා සමග කතා කරන බොහෝ දෙනා සී මියුසික් එක පිළිබඳව ලොකු වර්ණනාමුකෙන් තමයි කතා කරන්නේ. ඔවුන්ට කවදාවත් නොලැබුණු ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් මගේ වයසේ ඉන්න බොහෝ අය බේතේ ටික ගන්න, තමන්ගේ ඇඳුම පළඳුම ගන්න, දරුවන්ට නොකිය තමන්ගේ ශක්තියෙන් ඒ කටයුතු කරනවා. මම දන්න අය ඉන්නවා පින් කටයුතු කරගන්නවා, බේර විහාරාධන අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ තමන් කැමති දේවල් කරලා සතුටක් ලබන්නට මේ සී මියුසික් හරිම ප්‍රබල දායකත්වයක් ලබා දෙන්නේ. ඒ පිළිබඳව ඇත්තටම ආචාර්ය රෝහණ වීරසිංහයන්ටත්, කලින්දු වීරසිංහටත්, කිරාත් වීරසිංහටත්, මා සමග කතා කළ රන්ර පෙරරාටත් අපි ණය ගැති අපේ પરම්පරාවම. ඒක විශිෂ්ට සේවාවක්. ඒක මේ ආණ්ඩුවකින් ලැබෙන විස්ත්‍රාම වැටුවක් වගේවත්, එහෙම නැත්නම් ජනසවිය අස්සසුම වගේ දෙයක්වත් නෙමෙයි, ඊට වැඩිය එහා ගිය ලෞතුරු කාර්යභාරයක්. බොහොම ස්තුතියි.